අයිබෝවන් සුබ දවසක් වේවා සියලු දෙනාටම සාදරයෙන් පිළිගන්නවා සිංහල එක්ස්ප්ලෝරා YouTube නාලිකාවට ඔන්න සම්පත් බැංක විස්තර දඹදු පොලි අනුපාත වැඩි වෙලා තියෙනවා ඉතින් අලුත් රජයේ අලුත් ජනාධිපතිතුමා පැමිණීමත් එක්ක ඔන්න 2024 සැප්තැම්බර් මාසේ 25 තමා මේ පොලි අනුපාත අලුත් වෙලා තියෙන්නේ ඒ කියන්නේ අදින් හරියටම දවස් දෙකකට කලින් අද සැප්තැම්බර් 27 එතකොට පොලි අනුපාතයේ 99.75 10ට ආසන්න මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඊටාම කෙටි කලකින් සුපිරි පොලියක් ගන්න පුළුවන් සම්පත් බැංකුවෙන්. එතකොට දැනට තියෙන බැංකුත් එක්ක කතා කරනකොට සම්පත් බැංකුව කියලා කියන්න පුළුවන් අපිට වැඩිම පොලි අනුපාතිකයක් ලබා දෙන්නේ. ඊට අමතරව කමර්ෂල් බැංකුවක් දෙනවා දැන් 9.5ක්. එතකොට ඔන්න පෞද්ගලික අංශයේ බැංකුවල පොලි අනුපාත ටිකෙන් ටික වැඩි වෙවි තමයි යන්නේ. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරනවා මේ සම්පත් බැංකුවේ මෙන්න මේ 99.75 10ට ආසන්න පොලියක් ලබා දෙන ක්‍රමය. ඒ වගේම කමර්ෂල් බැංකුවෙත් මම කියන්නම් 9.5ක් ගන්න පුළුවන් ක්‍රමය. එතකොට ඔන්න මම මුලින්ම ඔයාලට පැහැදිලි වෙන්න මම මුලින්ම කියන්නම්. ඉතින් මම මේ ඉන්න සම්පත් බැංකුවේ වෙබ්සයිට් එක ඇතුලේ ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න ඔරිජිනල් වෙබ්සයිට් එක ඇතුලේ ඉන්න මේ කිසිම මම ලියපු සටහනක් නෙමෙයි ඔන්න බලා ගන්න පුළුවන් මෙතන මෙයාලා සම්පත් බැංක් normal fixed deposit Wednesday September 25 තමයි අප්ඩේට් කරලා තියෙන මේ පොලි අනුපාතික. එතකොට ඔන්න මම උඩට යනවා මෙන්න මේ මෙයාලගේ සටහනේ 1 මාසයක් සඳහා 107ක පොලි අනුපාතිකයක් ලබා ගන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා කාල පිරීමේ කියන අවස්ථාවේදී. ඔන්න මාස දෙකකට දෙනවා දැන් 109ක පොලි අනුපාතිකයක්. ඔයාලා දන්නවා කලින් දුන්නේ 107.5ක් වගේ පොලි අනුපාතිකයක්. දැන් 102කින් වැඩි කරලා 109ක පොලි අනුපාතිකයක් ලබා දෙනවා. මෙන්න මෙතන බලා ගන්න පුළුවන් 109ක පොලි අනුපාතිකයක් දෙනවා මාස දෙකක් වගේ ඉතාම කෙටි කාලයකට. ඉතින් මේ වීඩියෝ එක අවසානයේදී මම කැල්කියුලේට් කරලා පෙන්නනවා මේ මාස දෙකේ FD එකට එහෙම නැත්නම් මේ මාස දෙකකට ෆික්ස් ඩිපෝසිට් එකක් දැම්මොත් 109ක වගේ ටිකක් වැඩි පොලි අනුපාතිකයක් යටතේ වැඩි කියලා කියන්නේ කලින් තිබුණට වඩා වැඩිනේ 107යි කලින් තිබ්බේ දැන් 109යි. එතකොට කලින් තිබුණට වැඩිය වාසි. ඒකයි මම කියන්නේ මම කැල්කියුලේට් කරලා පෙන්නන්නම් ඔයාලට මේ 109 පොලි අනුපාතිකයට ඔයාට කීයක් ගන්න පුළුවන්ද කියලා. එතකොට මාස 3කදී නැවත වතාව බලා ගන්න පුළුවන් 107.5ක පොලි අනුපාතිකයක් ලබා දෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම දින 100 කියන ස්ථාවර සම්පතු ක්‍රමයේදී ඔන්න 107.25ක ක්‍රමයක් තමයි දෙන්නේ. දැන් ඔයා FD එකක් දාන්න ඉන්නවනම් දින 100කට ඔයාට 107.25 දෙන්නේ. හැබැයි ඔයාට ටිකක් වැඩි පොලියක් ගන්න ඕන. ඒ කියන්නේ 9.5ක වගේ පොලියක් ගන්න ඕන. තව ක්‍රමයක් තියෙනවා දින 100ටම 9.5ක ක්‍රමයක් ඒ කියන්නේ 9.5ක පොලියක් ගන්න පුළුවන් ක්‍රමයකුත් ඒකත් මේ වීඩියෝ එක මැදදී මම කියන්නම් ඔයාලට. ඒ නිසා මතක් කරනවා channel එක subscribe කරලා වීඩියෝට like එකක් එහෙම දාලා රැඳිලා ඉන්න අපිත් එක්ක කියලා. හරි එතකොට ඔන්න මම තවත් ඉහළට යනවා මේ chart එකේ. මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් 109.5ක පොලි අනුපාතිකයක් ලබා දෙනවා මාස 4ක් වගේ කාලයකට. මාස 2කට දුන්නා 109ක්. ඒ වගේ මාස 4කට දෙනවා 109.5ක පොලි අනුපාතිකයක්. එතකොට ඔයාලට බලන්න පුළුවන් දැන් පොලි අනුපාතික වැඩි වෙනවා ටිකෙන් ටික. ඒ වගේ මාස 6කදී නැවත වතාව දෙන්නේ 107.5ක පොලි අනුපාතිකයක්. ඒ වගේම දින 200දී දෙන්නේ අපිට 107.5ක පොලි අනුපාතිකයමයි. ඔන්න මම කියපු 9.75 අවස්ථාව දැන් බලා ගන්න පුළුවන් ඔයාලට. මාස 7ක් සඳහා 109.75ක වැඩි පොලි අනුපාතිකයක් ලබා දෙනවා දැන් සම්පත් බැංකුවෙන්. ඉතින් මේ පොලි අනුපාතිකයේ කලින් තිබුණේ 107.5ක් විදියට මට මතක විදියට ඉතින් දැන් 9.75 දක්වා වැඩි වෙලා තියෙනවා. ඉතින් එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් දින 300දී 107.5ක පොලි අනුපාතිකයක් තමයි ලබා දෙන්නේ. ඊට අමතරව ඔයාලා දැන් මේ කල්පීරීමේදී මම කතා කරේ කල්පීරීමේදී පොලි ගන්න කැමති නැත්නම් ඔයා කැමති යම් කිසි මුදලක් ඩිපෝසිට් කරලා මාසෙන් මාසෙට පොලිය ගන්න නම් ගෙදර ඉඳන් නිකන් පඩියක් ගන්නවා වගේ හරියට මාසිකව පොලිය ගන්න නම් මම ඔයාලට මාසිකව ලැබෙන පොලි අනුපාතිකත් සඳහන් කරන්නම්. ඉතින් අලුත් අප්ඩේට් ගොඩක් වෙලා තියෙනවා සම්පත් බැංකුවේ. ඔන්න මාස 12දී කල්පිරීමේදී 108යි මාසිකව ගන්නවා නම් 107.5ක පොලියක් ගන්න පුළුවන්. ඉතින් ඔන්න මාස 13 කියලා අවස්ථාවක් තියෙනවා එතනදී කල්පිරීමේදී 108ක් වගේ මාසිකව 107.5ක පොලියක් ගන්න පුළුවන්. ඔන්න මාස 15 කියලා අලුත් ක්‍රමයක් ඇවිත් තියෙනවා. මාස 15ක් කියන්නේ අවුරුද්දකුත් තවත් දවස් සමාන අවුරුද්දකුත් තවත් මාස 3ක්. ඒ කියන්නේ අවුරුද්දක් සහ මාස 3ක්. එතකොට ඔන්න ඔය කාලේ මාස 15 කියන්නේ එතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ ක්‍රමයට FD එකක් දැලා කල්පිරීමේදී ගන්නවා නම් 10%කුත්
මාසික ගන්නවනම් 99.25ක පොලි අනුපාතිකයක් ලබා දෙනවා. ඉතින් මේ ස්ථාවර සම්පතු ක්‍රමය මෙන්න මේ මාස 15 ස්ථාවර සම්පතු ක්‍රමය නම් පට්ට කියලා කියන්න පුළුවන් මේ වෙලාවට හැටියට. මොකද ඔයාලට බලන්න පුළුවන් දැන් මෙතන මාස 13කට දැම්ම කියලා හිතන්නකෝ. මාස 13කට ඔයා දැම්මොත් FD එකක් ඔයාලට මාසෙන් මාසෙට ගන්න උනන් ලැබෙන්නේ 7.5යි. හැබැයි මාස 15කට දැම්මොත් 90.25ක් ලැබෙනවා. මේ මාස 13ට වැඩිය මාස 15 කියන්නේ මාස 2යි වැඩි. ඉතින් කිසිම අවාසියක් වෙන්නේ නැහැ ඔයාලට මේ මාස 15 ක්‍රමයට FD එක දැම්මා කියලා මේ මාස 13 ක්‍රමයට වඩා. මොකද 99.25යි. මේ 7.5ට වඩා වැඩි පොලි අනුපාතිකයක් ලබා දෙනවා. ඉතින් මං හිතන්නේ මේ ක්‍රමය ඉතා හොඳයි. මේ පැවතිච්ච පොලි අනුපාතිකත් එක්ක කතා කරනකොට පැවතුණු පොලි අනුපාතිකත් එක්ක සංසන්දනය කරනකොට හොඳයි. නමුත් හොඳයිම කියන්න බෑ, තව වැඩි වෙන්න ඕන. නමුත් තිබුණට වැඩිය හොඳයි කියන එක අපිට මේ වෙලාවේ කියන්න පුළුවන්. එතකොට මාස 24 කියලා අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? අවුරුදු දෙක. එතනදී ඔයා කල්පීරිය මැදි ගන්නව නම් 10ක් ලැබෙනවා, මාසිකව ගන්නව නම් 9ක් ලැබෙනවා, ඒ වගේම වාර්ෂිකව ගන්නව නම් 9.5ක් ලැබෙනවා. ඊට අමතරව මෙන්න තියෙනවා මාස 36, මාස 48 සහ මාස 60. ඉතින් ඒ පොලි අනුපාතය ගැන මම වැඩි කතා කරන්න කැමති නැහැ. මොකද මේ වෙලාවේ අවුරුදු දෙකකට වැඩිය FD එකක් දාන්න එපා. මොකද පොලි අනුපාතික හදිසිය තව දුරටත් වැඩි වුණොත් ඒක අවාසියක් වෙන්නේ ඔයාට. මොකද දැන් ඔයා හිතන්න මේ මාස 36 ක්‍රමයට ඔයා කල්පිරීමේ ස්ථාවර තැන්පතුව දානවා 111ට. හිතන්න මේ පොලි අනුපාතික වැඩි වෙලා 112ක් වුණා කියලා. එතකොට ඒක අපරාධයක් වෙනවා. ඒ නිසා කෙටි කාලින ස්ථාවර තැන්පතුවක් දාලා මාසෙන් මාසෙට හරි පොලිය ගන්න එක තමයි මේ වෙලාවේ කරන්න තියෙන හොඳම වැඩේ. හරියාලුවනේ. ඉතින් මම මේ වීඩියෝ එක මැදදීවත් එක්ක කතා කරා කැල්කියුලේට් කරලා පෙන්නනවා කියලා. ඉතින් ඒ කැල්කියුලේෂන් පාර්ට් එකට යන්න කලින් තව කොටසක් මතක් කරන්නම්. මම කිව්වා 9.5ක පොලියක් ගන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා කියලා කොමර්ෂල් බැංක් එකේ. වල දැන් මේ බලාගන්න පුළුවන් ඉන්නේ ඒ ක්‍රමය. ඉතින් දින 100කට වගේ FD එක දැම්මොත් ඔයාලට දැන් පුළුවන් 99.5ක පොලි අනුපාතිකයක් ලබා ගන්න කොමර්ෂල් බැංක් එකෙන්. දින 100ක් කියන්නේ ආසන්න වශයෙන් මාස 3ක්. ඉතින් මාස 3කට FD එකක් දාලා 99.5ක් දෙනවා කියන්නේ මේලා වැඩියට හොඳයි. ඉතින් ඔයාලට පුළුවන් එක්ක සම්පත් බැංක් එකේ, එහෙම නැත්නම් කොමර්ෂල් බැංක් වේ මෙන්න මේ වැඩි පොලිය අඩුම තරමේ 99කටවත් වැඩි තරමේ පොලියකට FD එක දාන්න. එතකොට තමයි ඔයාලට සාමාන්‍ය සැලකියුතු පොලියක් ඔයාගේ අතට ගන්න පුළුවන් වෙන්නේ. හරි, දැන් මම සම්පත් බැංක් එකෙන් ඔයාලට ලැබෙන පොලිය අනුපාතික ටික ගණනය කරලා පෙන්නන්නම්. හරියාලුවනේ. ඉතින් අපි දැන් ඉන්නේ ඔන්න අපේ කැල්කියුලේෂන් ඇප් එක ඇතුලේ. ඉතින් මම ඔයාලට මතක් කරා සුපිරිම පොලි අනුපාත ක්‍රම තුනක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි සම්පත් බැංකුවේ මාස 2 ක්‍රමය. එතනදී ඔයාලට ලබා දුන්නා 99ක පොලි අනුපාතිකයක්. ඒ වගේම තව ක්‍රමයක් තිබ්බා මාස 4 ක්‍රමය. එතනදී දුන්නා 90.5ක පොලි අනුපාතිකයක්. ඒ වගේම තව ක්‍රමයක් තිබ්බා මාස 7 ක්‍රමය. එතනදී දුන්නා ඔයාට 90.75ක පොලි අනුපාතිකයක්. ඉතින් මෙන්න මේ ක්‍රම තුනටම ඔයා FD එකක් දැම්මොත් ඔයාට කොච්චර පොලියක්, කොච්චර පොලි අනුපාතිකයක් යටතේ කොච්චර පොලියක් ගන්න පුළුවන්ද කියලා මම දැන් කැල්කියුලේට් කරනවා. මුලින්ම බලමු කෙටි කාලින ස්ථාවර තැන්පතුවන් සඳහා, කෙටි කාලයකට FD එකක් දාන්න කැමති ස්ථාවර තැන්පතු කරුවන් සඳහා කොච්චර පොලියක් ඔයාට ලබා ගන්න පුළුවන්ද කියලා. ඔන්න අපි 105න් පටන් ගන්නවා වැඩේ. ඉතින් 105ක් දානවා මාස 2ක වගේ කාලයකට. එතනදී ඔයාට ලැබෙනවා 99ක පොලි අනුපාතිකයක්. ඉතින් මෙන්න මේ පොලි අනුපාතිකය යටතේ ඔයාට බලා ගන්න පුළුවන් රුපියල් 45000ක උත්තරයක් ලැබෙනවා. මෙන්න මේ රුපියල් 45000 මුදල තමයි අපිට වසරකට ලැබෙන පොලිය. නමුත් අපට මාස 2ක් සඳහා තමයි කල්පීරීමේදී මේ 9 දෙන්නේ. ඒ නිසා අපි මාස 2කට හදාගන්න මේ 45000 කරන්නේ 12න් බෙදෙනවා. 12න් බෙදුවට පස්සේ එක මාසයකට එනවා මෙන්න මේ වගේ මුදලක් රුපියල් 3750ක්. නමුත් එක මාසයකදී පොලිය ගන්න බෑනේ. ඒ නිසා අපි මේ මුදල ගුණ කරගන්න ඕනේ දෙකෙන්. ඉතින් එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මාස 2කට 105ක් දැම්මොත් රුපියල් 7500ක පොලි මුදලක් ලබා ගන්න පුළුවන් සම්පත් බැංකුවෙන්. ඒ 105කටනේ. එතකොට 110ක් දැම්මොත් මේ මුදල ඩබල්. ඒ කියන්නේ මේක දෙකෙන් ගුණ වෙනවා. ඒ කියන්නේ රුපියල් 110ක් දැම්මොත් ඔයාට සම්පත් බැංකුවෙන් මාස 2ක් වගේ කාලයකට රුපියල් 15000ක පොලි මුදලක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාගේ අතේ ලොකු මුදලක් තියෙනවා නම් කෙටි කාලයක් ඇතුළත ටිකක් දැනෙන පොලියක් ගන්න පුළුවන් මේ ක්‍රමය හරහා. එතකොට ඔයාට 110ට තමයි මේ රුපියල් 15000 ලැබෙන්නේ. එතකොට ඔයා හිතුවොත් ඔයා 130ක් වගේ දානවා කියලා. එතකොට මේ මුදල ඔයාට තුනෙන් ගුණ වෙනවා. ඒ කියන්නේ 45000ක් ලැබෙනවා. මාසිකව රුපියල් 45000ක් ගන්න නම් ඔයාට සමා වෙන මාස 2කදී රුපියල් 45000ක් ඔයාට ලබා ගන්න නම් සම්පත් බැංක එකේ රුපියල් 130ක වගේ මුදලක් ඩිපෝසිට් කරන්න වෙනවා ඒ අනුව. ඉතින් මං හිතනවා ඒක තේරෙන්නේ නැති කියලා. මම නැවත වතාවක් ගණනය කිරීම කරලා පෙන්නනවා. ඔයා හිතන්න මෙන්න මේ විදිහට 130ක මුදලක් දානවා. ඔයාට ලැබෙනවා 99ක පොලිය අනුපාතිකයක්. එතකොට මේක අපි බෙදනවා 12න්. 12න් බෙදලා අපි ගුණ කරනවා දෙකෙන්. මේ රුපියල් 45000යි.
ලක්ෂ 30ක් දැම්මොත් තමයි වැඩ රුපියල් 45000ක වගේ පොලි මුදලක් මාස දෙකකදී ලබා ගන්න පුළුවන් වෙන්නේ. හරි ඊළඟට අපි කතා කරා 9.5ක පොලි අනුපාතිකයක් දෙනවා කියලා මාස 4ක වයස කාලයකට අපි බලමු එතන දිවා තැම්පත් කරන මුදල් වලට කොච්චර පොලියක්ද ලැබෙන්නේ කියලා. ඉතින් අපි ලක්ෂ 5න් පටන් ගන්නවා. එතනදී ලැබෙනවා කිව්ව 100ට 9.5ක පොලි අනුපාතිකයක්. ඔන්න එතනදී රුපියල් 47500ක පොලි මුදලක් ලැබෙනවා අපිට වසරකට. අපිට අවශ්‍ය මාස 4කට සොයා ගැනීම නිසා 12න් බෙදලා අපි ගුණ කරනවා 4ෙන්. එතකොට අපිට පුළුවන් රුපියල් 15833ක පොලි මුදලක් ලබා ගන්න මාස 4ක් සඳහා. ඒ කියන්නේ රුපියල් ලක්ෂ 5ක් දැම්මොත් ඔයාට මාස 4 අවසානයේදී රුපියල් 15833ක පොලි මුදලක් තමයි ලැබෙන්නේ. එතකොට මේ 15833 ලැබුණේ මාස 4කට රුපියල් ලක්ෂ 5කටනේ. ඔයා ලක්ෂ 10ක් දැම්මොත් මේ මුදල ඩබල් වෙනවා. ඒ කියන්නේ ඔයා ලක්ෂ 10ක් දැම්මොත් ඔයාට මාස 4 අවසානයේදී රුපියල් 31666ක පොලි මුදලක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඒ විදිහට තමයි ගණනය කිරීම කරන්නේ. එතකොට දැන් මම පෙන්නන්නම් අර මාස 7ේ ක්‍රමයට ඔයා රුපියල් ලක්ෂ 5ක් දැම්මොත් කොච්චර පොලියක් ලැබෙනවද කියලා. ඉතින් එතනදී ඔයාට ලැබෙනවා 99.75ක වගේ තරමක් වැඩි පොලි අනුපාතිකයක්. එතනදී 48750ක් ලැබෙනවා. අපි මේ මුදල බෙදන්න ඕන 12න් 12න් බෙදලා ඉවරලා ගුණ කරන්න ඕන මාස 7ෙන්. එතකොට ඔයාට බලන්න පුළුවන් රුපියල් ලක්ෂ 5ක් දැම්මොත් මාස 7 අවසානයේදී රුපියල් 28437ක් ගන්න පුළුවන්. ඉතින් ඔයා හිතන්න ඔයාගේ තේ ටිකක් වැඩි මුදලක් තියෙනවා ලක්ෂ 20ක් වගේ. එතනදී ඔයා දානවා මාස 7ේ ක්‍රමයට 99.75 පොලි අනුපාතිකෙන්. එතකොට මේ මුදල අපි 12න් බෙදලා ගුණ කරනවා 7ෙන්. එතකොට ඔයාට රුපියල් ලක්ෂ 20ක් දැම්මොත් මාස 7 අවසානයේදී රුපියල් 113750ක පොලි මුදලක් ලබා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී 100.5ක බදු ගෙවන්න උනොත් අපි කරන්නේ 95න් ගුණ කරලා බෙදන්න ඕනේ 100. එතකොට ඔයාට බලන්න පුළුවන් වැරදීමක් වුණා 95න් ගුණ කරලා 100න් බෙදන්න ඕනේ. එතකොට අපි නැවත වතාවක්ගේ ගණනය කිරීම කරමු. ඔයා හිතන්න රුපියල් ලක්ෂ 20ක මුදලක් මෙන්න මේ විදිහට ඩිපොසිට් කරනවා. එතනදී ඔයාට ලැබෙනවා පොලි අනුපාතික විදිහට 99.75ක පොලි අනුපාතිකයක්. ඊට පස්සේ මේ මුදල අපි කරන්නේ 12න් බෙදලා ඉවරලා ගුණ කරන්න ඕනේ මාස 7ෙන්. මෙන්න ලැබෙනවා උත්තර 113750යි. දැන් මේ මුදලෙන් බදු අඩු කරන්න ඕනේ. ඒ නිසා අපි කරන්නේ 100න් බෙදලා 95න් ගුණ කරන්න ඕනේ. එතකොට ඔයාට බලන්න පුළුවන් රුපියල් 108062ක මුදලක් රුපියල් 108062ක මුදලක් තමයි ඔයාට ලැබෙන්නේ මාස 7 අවසානයේදී. එතකොට අපි මේ වීඩියෝ එකෙන් කතා කරා කැල්කියුලේට් කරා ඊට අමතරව කමර්ෂල් බැංකුවේ 99.5ක පොලියක් දෙන ක්‍රමයක් කතා කරා. මම ඒ ක්‍රමයටත් ගණනය කිරීමක් කරලා පෙන්නන්නම්. ඔය හිතන්නේ රුපියල් 110ක වගේ මුදලක් ඩිපොසිට් කරනවා. එතනදී කමර්ෂල් බැංකුවෙන් ඔයාට දෙනවා 99.5ක පොලි අනුපාතිකයක් දින 100ක් සඳහා. එතනදී ඔයාට ලැබෙනවා රුපියල් 95000ක මුදලක්. මේ 95000 ලැබෙන්නේ වසරකටනේ. අපි දින 100කට හදා ගන්න ඕනේ. ඒ නිසා අපි කරන්නේ 365න් බෙදනවා එක් දිනයකට හොයා ගන්න. ඊට පස්සේ ගුණ කරනවා. මෙතන බෙදීම වෙන්න ඕන 365න් බෙදලා ගුණ කරන්න ඕනේ 100ෙන්. එතකොට ඔයාට බලා ගන්න පුළුවන් රුපියල් 26027ක පොලි මුදලක් ලබා ගන්න පුළුවන් ඔයාට. කමර්ෂල් බැංකුවේ දින 100කට වගේ FD එකක් දැම්මොත් රුපියල් 105ක් සඳහා. එතකොට අපි මේ වීඩියෝ එකෙන් කතා කරා ගොඩක් කරුණු. channel එක subscribe කරලා ඊළඟ වීඩියෝ එක බලන්න එකතු වෙන්න කියලාත් මතක් කරනවා. ගිහින් එන්න සිල්ලු දෙනාටම ජය වේවා.